සම්මා සම්බුතු සරණයි පින්වත්ව බැහම දෙෙනනනම. බෞතිහරෝබවාහිනිය මේ පේති ඔබවෙත සනිවදනය කරන දායිකත්ව සධර්ම දේශනාව අපමිලිසින් ආරම්භ කරන්නේ. දේශනාව පාවත්තුනු ලබන පින්වත්ස්වාමි වහන්සේ, පූජනීය කෝරලයක්කම සරණතිස්ස පින්වත්ස්වාමිණහන්සේ. අපි සාතුනාත නංවා නමස්කාර පූරකව පිළිගනිමුෝ. සාතුෝ සාතුෝ සාතෝ. දේශනාවේ දයිකත්වේ ලබාතිමෙන් කටයුතු කරන්නේ. ශ්‍රී පියරතන පාර බණ්ඩාරකම පදිංචි, ලාාවල ියනගේ සජාලක්මලි මෙනවඇතුළු පවුලේ පින්වත් පිරිිස. සමන් පාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්හම්මං මනිරාජස්ස සුනන්තුු සගග මොක්කදං ධම්මස් සවෙනකාලු අයන් බදන්තා ධම්මස් සවෙන කාලු අයන් බදන්තා දම්මස් සවෙන කාලු අයං බදන්තා Namotaස භග watතුwaraහ sabබදmiupati hatnyaනcara se Dasද se jaවසාරjeවි das se Sab satuteදසර se dameරjaස දම්මසාස ග සුණු සම්ම සබුද්දස්සනතස්ස භග watතුwaraරහතු සබදම්mi su apa hatnyaනcaraබලද jaතුවසාරජවිසාද sab satu දදරrajaස ද gase sab sama samනස भ watwara sabdhamiu apa hatnya necara se Dasebalik da se ja sajewiarere das se sabbe satu temas se da mise se dame rajase damasise Tagata se sababanyuunu sama sammbedasse <coughs> <coughs> සද්ධර්මශිරාවක සැදහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් පූ දයාවෙන් උතුම් කරුණාවෙන් අවබෝධ කරගන්න දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්මගෞරවේ පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන බඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානු කූලව සකස් කරගණ්ඩත් ධර්මානු කූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකෙන් සැනසෙන්ලත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධයෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මෙ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනා නිංසයත් හේතුවේවා කිය ප්‍රාර්ථනා කරමු පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවැහැටියට අපි යොදාගන්න කල්පනා කළේ මජ්‍යම නිකායේ සඳහන් වන විශේෂයෙන් විභංග වර්ගීෙන් මහා කච්ඡාන බද්ධය කරත්ත කියන සූත්‍ර දේශනාව මෙ දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා දෙකක් මේ දේශනා මාලාවත් තුළ මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා අද මේ පින්නතුගේ දායකත්වයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් සහ ගැඹුරු සූත්‍ර දේශනාව තුන්වැනි දේශනාව මේ සූත්‍රයේ අට්ටකතාවත් එක්කම අපි එකට සාකච්ඡා කරන්නේ තරම ගැඹුරු සූත්‍රයක් විශේෂයෙන් භාවනාව පිළිබඳව පැහැලිරන උතුම් කර්මස්ථානයක් සමඟ තමයි මේ සූත්‍රයේ සාකච්ඡා කෙරෙන්නේ.ඇති මේවාගේ දීර්ග සූත්‍රයක් කොටස් කොටස් සාකච්ඡා කරනකොට මුල්කොට සහගන්්ඩ බැරිවුණුත් සමහට සූත්‍රයේම තේරුම් ග්ඩ තිකක් අපසුතාවයකුත් තිනවා. දෙම වැඩසටහන බොහෝ දෙනා නිතරාහන නිසා මාධද ්‍රවය කනකටේ මුල් කොටස් කොමත් අපිට ශ්‍රවනය කරන්න පුළහන් අනි ගැඹුරු දේශනාවක් අහනකොට කවදාවත් එකවතාවක් ශ්‍රවනය කරලා අපිට ප්‍රමාණවත් වෙන්නේ. ඒ දේශනාවම නැවත නැවත ශ්‍රවණය කරනකොට සමහරලාට හිතෙන මේ මේ එහෙනවචන කලින් දේශනාව තිබු නැද්ද කියලා මං කලින් අහනට තිබු නැද්ද කියලා. ඒ තරමටම ධර්මයේ නැවත නැවත අහන් අහන්න හැමවෙලා අලුත් දෙනි සාතමයි එක සූත්‍රරයක් වැඩි වාරගාන කියවන්ඩ අහන් කියලා සඳහන් කරන්නේ දෙ මේ බද්ධය කරත්ත සූත්‍ර දේශනාව භාගිතුන් වහසේ දේශනා කරන්නේ භික්‍ෂූන් වහන්සේ විශේෂයෙන් සමිද්ධී කියන භික්‍ෂුව භාගිතුන් වහන්සේ නඟට ගිහිල්ල මේ බද්ධය කරත්ත භික්‍ෂුවගේ උද්දේශයේ සහ විභංගය පැහැදිලි කරලා දෙට කියලා භාගිතන් වහසකෙන් ඉල්ලීමක් කරනවා සමිද්දී කියන භික්‍ෂූන් වහන්සේ තපෝදා කියන විලගාාව ඉන්න වෙලාවි දේවතා දුවක් තම ඇවිල්ලා උන්වහසේගෙන් ප්‍රශ්නයක් හනුව ස්වාමීණී මේ බද්ධය කරත්ත උද්දේශයේ සහ විභංගය ඔබවහන්සේ දන්වාද කියලා උන්වහන්සේ සඳහන් කරනවා මම දන්නේ නැහැ ඔබ දන්නවාද කියලා දෙවොතා දුවත් කියවානෑ ම දන්නත් නැෑ එන භාගිතුන් වහසිගෙන් අහගණ්ඩ කියලා කියනවා එ බද්ධය කරත්ව භික්ෂූ මේ කාරණාව භාගිතුන් වහසිගින් අහපු හමම සූත්‍රයේ ගාථ කීපයක් තියෙනවා අපේ භාගිතුන් වහසේ ගාථටික විතරයි දේශනා කරන්නේ තේරුම් කරන්න එනෑ ගාථටික දේශනා කරලා වඩිනෝ. එකතොරද මේ කාරණාව අහපු භික්‍ෂූුණ වහසල කල්පන කරනවා දැංගිතකොට අප මේක අර්ථ වශයෙන් බෙදල ආහගන්න කාගෙන්ද ඉති ටස හැමෝම තීරණය කරනවා යමු මහාකච්ඡායනයෙන් වහසළඟට භාගිතුන් වහසිත් මහාකච්ඡාණයෙන් වහස වරනා කරනවා මහාකච්ඡායෙන් වහසේ මහා ප්‍රඥාවන්ත අප යමු උන් වවහසළඟට ඉතින් ගිහිල්ල ඇහුව හම මහාකච්ඡායන් වහස සඳහන් කරනවා ආශ්පතුලා ගහක අරටුවෙන් ප්‍රයෝජනයක් ඇති පුද්ගලයක් අරටුවොහොයන්ට කියල ගිහිල්ලා ඒ ගහේ මුලත් පහු කරලා කඳත් පහු කරලා මහතුවලින් එහාට ගිහිල්ල ඒ අතු රිකිලි ඔල අරටුව හොය නොවනං එක තේරමක් නැති වැඩ භාගිතු නොහසි වැඩ ඉද්දී වහන්සේල මංගාවටයවෙල්ල මේ ගාතාව තේරුමහනුව කියෙනෙ අන්න ඒවාගේ වැඩ එදා අපගේල භාගිතු වහසකින් මහන්ට කියනවා ඉ සංගයා ගිල්ලීම නිසා මහාකච්ඡායනයන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා මහාකච්ඡායණයන් වහන්සේ පැහැදිලි කරන ආකාරය තමයි මේ සූත්‍රයෙන් අපිම සාකච්ඡා කරගෙන යන්නේ ඉති ඔය මම කෙටියෙන් සඳහන් කලේ මෙතෙක් සූත්‍රයේ දේශනා වෙච්ච කොටස්ටික ධම සාරාන්සයක් වැැහැදිලි කළේ අපි අද එතන ඉඳල ධර්ම දේශනාව ඉදිරියට සාකච්ඡා කරගෙන යමු පච්චු පන්නංච යෝ ධම්මන් තත්ව තත්ත්ව වීපස්සති මේ ගාථ අරථනයක පද දෙකක් අපි දෙවනි දේශනාව මෙතැන්ටෙනකන් කරලායි තියෙන්නේ අපි අද එතන නිදේශනාව පටන්ගමු පච්චුප පන්නංච යෝ ධම්මන් තත්ව තත්ව විපස්ස ඇති කියල සඳහන් කරන්නේ. වර්තමානී තියෙන ධර්මතාවය තමයි මේ තත්ව කියල කියන්නේ. එතන දී ඒ ඇතිවෙන ඇතිවෙන වෙලාවෙම බලනු අමිසක් වෙන බලන්න බැහැ කියල සඳහන් කරනවා. සඳහන් කලන්න මේක භාවනා කර්මස්ථානයක් කියලා. එතකොට වර්තමානයේ තියෙන ධර්මතාවේ කියන දැන් වර්තමානයේ වර්තමානය කර කියෙන මේ දැන්නේ එතකොට අපි වර්තමානය කියන්නේ කියන ටි ප්‍රකාශ කරලා ඉවරවෙන කොටත් වර්තමානය අතීතියට ගිහිල්ලිවරයිඇ කර්න අපි අයි දන්නවා එතකට ත්ව ත්ව පස් ඇති කියලා ැනෙ මේ දැන් දැන් ඇතිවෙන දේවල් මේ මොහොතේම දකිනෝ කියන එකයි. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ වර්තමානී තියෙන ධර්මතාවය තත්ත කියල කියන්නේ එතැන් හිදී ඒ ඇතිවෙන ඇතිවෙන වෙලාවෙම බලනවා මිසක් වර්තමානය කාරණාව තවවෙලාව බලන්නව මේ වෙලාම බලන්ඩුවනේ. අන්න ඒක නිසා මේ මුොහොතේ බලන්න නැතුව වෙන බැල්මක් කරන්නට බෑ කියල සඳහන් කරනවා. ඊළකට පිනතුනි එහෙම එතනදි මේ මුොහොති බලන්න නැතුව ගියාට පස්සෙ බලනවනං ඒක අතීතය ආවර්ජනය කිරීමක් කෙන සඳහන් කරනවා. වර්තමානයේ මේ මුොහොතේ දැනගත්ත නෑ ඒ පහුනාට පස්සේ ඒක ගැන හිතනවන එක වර්තමානයනම මේ අතීතය ආවර්්‍යයනය කිරීම. ගො දෙක දැන් අතීතීයට ගිහිල්ල ඉවරයි කියෙන කරණම සඳහන් කරන්නේ. ඉටට අපිගේ අපි ආනාපාන සති භාවනාව කරනවා අපේ හුලං රැල්ල ගාස්වාස ප්‍රාශවාස තන් බලාගනීන්ට කියන්නේ නිමිත්ත හොයාගෙන නිමිත්තය තිවෙන තැනහි. ක මොකද නිමිත්ත කියලා කියන්නේ අපි මේ අශ්වාස ප්‍රාශ්වාස කරනවා අපේ හුළංරැල්ල ගැටන තැනක්තියෙනවා. ඔකදින් පැහැදිලි කරනවා දිගනහයක් තියෙන කෙනෙක් නං නාසේ මුල තමයි හුළංගරල්ල ස්පර්ශවෙන්නේ අපි දෝක දැන්තේරෙන්න්නේ නෑ නමුත් මේ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට මේ හුළංරැල්ල විශේෂීෙන් ගැටෙන තැනක් තියනවා. භාවනාවදී තමයි තේරෙන් එතකට එකයි කියනෙ දිගනහයක් නැහැය දිගයිනං නහය මුල මේක ගැටෙනවා නහය කෙටීනං උඩුතුොලේ උඩ අග ගැටෙනවා කිය කියනවා එතකොට කෙනෙක් ආනාපාන සති වඩනවනං ඔහු ඉස්සරලම හොයන්ඩුවට තමගේින් නිමිත්ත කොතනද තියන්නේ කියලා තේක හොයාගන්න සෑහෙන වෙලා කැඩ් පුළුව සසාරිකරපු ප්‍රගුණ කිරීමක් තීරවනම් ඉක්මට හම්බවෙයි නැත්නං සැහෙන්ට උත්සාහ කරන්ඩට නිමිත්ත හොයාගන්ඩ එතකොට නිමිත්ත හොයාගත්තට පස්සේ අපි අපේ හිත පිහිටවඩෝනේ ඒ නිමිත්තළඟ උළගරැල්ල ගැටෙන තැන එහෙම නැතුව ආශ්වාස කරනකොට ආශ්වාසයත් එක්කම අප හිත ඇතුළට යනවන ඒ කාරණාව භාවනවිද වැරදිී කියල සඳහන් කරන්න නිමිත්තිං ඇතුල් වෙච්ච හැම හතක්ම තොට අතීතේ නිමත්තිං ඇතුලේ ලයිවරයි එදකොට පිට කටනකොටත් එහෙමයි එන්න කියන්නේ මේ කර්මස්ථානය වඩනකොට හැම වෙලාම දොරටු පාලික්වාගේට කියලා දොරටුවගාවේ ඉන්නේ ඇතුළට යනාය පරිීක්‍ෂා කරන්න දරෙලියට යනා අයත් බල නවාසමහරලාවට ති එතකොට මෙ දොරගාව විමර්ෂණයට ඉන්න පුද්ගලයට ඇතුළට ගියපුයි ඇතුළෙ ම නෝද කියරන්නේ කියෙන වටින්නේ දිය ඔයායට වැඩක් නෑ නක එයා අට තිනෙ දොරගාවින් පරීක්ෂා කරලා ඇතුළට ඒවන්දයි ඇතුල ඉන්න කට්ටිය ඔන්නන් ඇතුළ දේවල් බලාගන්න එහින්ද මේ හුළන්ගරල්ල ගැටින තැන තම බලන්ඩුවෝනේ එතකොට ප්‍රාශ්වාස කරනකොටත් හො මේ තුළට ගේ මනුස්සයා දොරින් ිරි ගට පස සදයක් නෑන එයම නෝද කරන්න කියලා. ර මෙයාගේ රාජකාරියම කදද දොරකඩින් ඇතුළට සහ ලියට යන කෙනා බලන්ඩ ඉතරයි. ලිට ගියාට පසේ වැරැක් නෑ. ඒවගේ මේ ආශවාස ප්‍රාශ්වාස කරනකට ආශවාස කරනකොටත් ගැටෙන තැනක් තියෙනවා කර්මස්ථානයේ නිමිත්ත ප්‍රශ්වාස කරනකොටත් ගැටෙන තැනක් තියෙනවා ඒක විතරයි මෙයාට වීම සන්දතිය. ඉනිසා සඳහන් කරන්නේ කයි අතීතයේ ආවර්ජිනය කිරීමක් කියල සඳහන් කරලා තියෙනෙ ඇයි මේ මොහොතේ ඇතිවෙන කාරණාව මේ මුොහොත දකිනවා මිසක් එක තාව ටිකින් බලවා කියල කියන්නේ අතීත ට ගියා කියෙයි තකට ආවර්ජනය කරන්න නතීතය අසං හීරං අසංකුප්පන් කියව්චන දෙකක් තියෙනවා ගාථාවක පද මේ විස්තර කරන්නේ දට අසං හීරං කියල කියන්නේ ලෝබ වසයෙන් ඇලෙන් නෑ කියන එක. ලෝබ වශයෙන් ඇලෙන් නෑ අසංකුප්පන් කියල කියන්නේ අකමැත්තිෙන් ප්‍රතික්ෂේප කරන්නත් නෑ. එකන ලෝභයත් නෑ දේශයත් නෑ එම තන්හාවත් නෑ දේශයත් න ලබකම කියල තන්හාවනි එතකොට අකමැත්ත කියලා කියන්නේ අකමත්තිෙන් ප්‍රතික්ෂේප කනවා කිය අකමත් ඇතු ලති දේශය. මම යමකට කැමති නැත්තං එක මං ප්‍රතික්ෂේප කිරීම තුළි සිවුම්මූ දේශයක් තියනවා මයිකට කැමති නෑ ඉනිසා කියනවා අසං හීරං අසංකුප්පන් ලෝබ වශයෙන් ඇලෙන්නේ නැහැ දේශවශයෙන් නඇත්තංකමැත්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන්න නෑ එහෙම නැත්තන් මෙතන සඳහ කර කිපෙන්නෙත් නෑ කියලා මේ දෙකම නිවනට කියන වචන දෙකර මොනවචන දෙකද අසංහීරං කියල කියන්නේෙත් අසංකුප්පන් කියල කියන්නේ මෙ නිවනට කියන තවත් වචන දෙක. නිවන කියන තනි ධර්මතාවේ හඳුන්වන්ඩ වචන ගොඩක් මේ ලෝක තියෙනවා. ඒ අත අලුත් වචනක් තමයි අසංහීරන්. එද දන්න කෙනා දන්න අසංහීරං කියල කීවොත් මේ නිවනට මයි එක කීවේ. ඒවගේම තමයි අසංකුප්පන් ඉදර පිණ තිරෙම කීවේදෙන් නිවනට ගියපු කෙනා ගට න නැ ලෝබෝෂ ඇලෙන්නේ නෑ නිවන්දක් කලකින් සියලුම තන්හාවල් නිවරයි කියන එකන එ එතුට ඇයට ලෝබ කරන්න දෙයක් නෑන හැබයි නිවනට නොගිය ෝ අපි ඇති ඕන තර මේ ඇලීම සිද්ධයනවා එතුට රහතන් වහසේ කොතනවත් ගැටෙන් නෙත්න අසංකුප්පන් ප්‍රතික්ෂප කිරීම ගැටීම රහතන් වහසල කරේ ඒ නිසා මේ වච්චන දෙකම නිවනට කියන්නේ ප්‍රච්චන දෙක එළෙෙන සඳහන් කරනවා අසං හීරං කියන්නේ අභිජ්ජා කියනකට අසීර කිය අභිජ්්‍යා කියනෙකට අසංකුප්පන් කියන්නේ දෝමනස්ස කියනෙකට අභිජ්්‍යා දෝ මනස්සං කියල අප මා සතිපට්ටානස ත්‍ර දේශනාව එහෙම සඳහන් කරනකට කියනවා. අභිජ්්‍යා දෝ මනස්ස කියන කාරණාවව බොහ සූත්‍රල මනි වචන ටක යදෙනවා. මේ වචන දෙක පින්නතුනි මහා සතිපට්ඨාන සූත්‍රයේ තවත් හොඳට විස්තර කරනවා කියලා අට්ටකතායි පැහැදිලි කරනවා. මන වචන දෙද අසංහීරං අසංකුප්පන් අභිජ්‍යාදෝ මනස්ස කෙනමේ වචනය සතිපට්ටාන සූත්‍රයේ මේ සූත්‍රයේ විස්තර කරනවාට වඩා වැඩියෙන් විස්තර සහිතව සාකච්ඡා කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඉළඟට මේ සූත්‍ර දේශනාවනතන් මෙ හැම සූත්‍ර දේශනාවක්ම එකම නිවනටම පමුණුවන නිසා යම්විදිහකින් පටන් අරගෙන එක තැනකද සමගාමී වෙනවකෙන් කාරණාවයි මේ සඳහන් කරන්න. එක කියන්නේ භාගිතුන් වහසේගේ සෑම දේශනාවක්ම අන්තිමට අපි යොමු කරන්නේ කොතෙන්ටද නිවන. එකන අර කුන්්ඩලකේසි. කුන්්ඩලකේසි පැවිදි වෙලා ඉතාම කෙටිකාලයකින් සව් පිලි සිිම්බියා සහිතවර හත් වනා එදොට භික්‍ෂූන් වහසලා දම් සභාවන්ඩ පේ භාගිතුන් වහස වඩිනැතුරු කතා කර කරන්නවා මේ ඉතාම කෙටිකාලයයි ඇ පැවිදි වෙලා ඒ තරන් කෙටිකාලයක් තුර මහලොකු බනක් අහලත් නැතුව ඇක ොහොමද සව්පිලි සිම්බියා සහිතවර හත් වනේ කියලා ඉතින් භාගිතුන් වහස වැඩම කර ලහනව මහනෙෙනී මොනවාගේ කාරණාවක් ද මං එන්ට කලින් සාකච්ඡා කර කර හිටියේ කියල. ඉදිර කියන ස්වාමීණි වෙන්න මේ කාරණාවකතා කර ක්‍රහිටියේ. භගිත නසි දේශනා කරනවා මහනින්. අර්ථ රහිත පද සහිත ගාතා සියයක් එහුවත් අර්ථරහිත පද ඇැති ගාථ සියයක් එහුවත් වැඩනෑ. අර්ථ සහිත එක පදයක් ශ්‍රවණය කරන එක ඊට වඩා උතුම් කියලා. ඒ කාරණාව දේශනා කරමින් පැහැදිලි කළා. මගේ මේ ධර්මය හුඟත් ඇහන ටිකක් අහනව එහෙම කතාවක් නෑ මහරිින්. ඇහු ඇහුේ ටිකක් කියල කතාවක් නෑ. මේ එක වචනයක පවා මෙ නිවනට අවශ්‍ය මග තියෙනවා. භාගිතුන් වහසේ දේශනා කරපු. සෑම වචනයකම වගේ නිෙවන් රසේගැ බෙලතියෙනවා ඥානවන්තයඒක අවබෝධ කරනවා. උද පින්නතිනේ ඔය ධර්මය ඇතුළේ ඔබට නිවනට හේතුවෙන කාරණාවත් මට නිවනට හේතුවෙන කාරණාවත් මේ ලෝකෙ මොනතරං ප්‍රමාණයක් ජීවත්වෙනවාද මිනිස්සු එ සියලු දෙනාටම නිවනට හේතුවෙන වචනය ඔය ත්‍රිපිටකේ ඇතුළි තියෙනවා. අපි අවශ්‍යේක හොයා ගැන්ඩයි ඒකනි බණහනකොට නිවැරදිව හරියට මහද කියන්නේ වචනයක් වචනයක් ගානය හඬකිර කියන්නේ මො එහෙම ඇහුවේ නැත්තන් මගේ ජීවිතයට බලපෑමක් කරණය විශේෂ ධර්මකාරණාව මගේ සසරටම බලපෑම් කරන ධර්ම කාරණාවක්. එක දිගට බනාහන් නැතිකොට නැත එක දේශනාවක් හනකොට එක වචනයෙන් වචනය හන්ඩ කීවේ ඔය දේශනාව ඇතුළි තියෙන්ට පුළුහන් මගැනිීමනට ඒතයෙන වචන මඟ ඉතින් අ ආවට ගියාට හනකොට මන් දන්න මොනතිී වචනය මගේ මගේැරලය නවාය සංසාරි කවදයක හම්බේද දන්නේ. දෙක නිසාතමයි විශේෂීෙන් දේශනා කරන්නේ බනහනකොට වචනයක් වචනය ගානය හන්ඩ කියලා. ච පරිචිතා කියල සඳහන්කලයකයි. ඇ එනිසා මේ ධර්මයේ හුඟක් අහණ්ඩෝන ටිකක් අහ්ඩෝනය කියල කාරණාවක් නැහැ හැම කාරණාවක් තුළම භාගිතුනාසිගේ හැම වශනයක් තුළම නිවන් රසේ තියෙනවා. එනිසා මනාව ශ්‍රවණය කරළ අවබෝධ කරගන්න පුද්ගලයා ඒතුළින් තමන්ගේ සංසාරිය බොහොම ක්මට කෙරවල කරනවා. දන්සා මෙතන සඳහන්කලය. යම් විදිහැකින් පටන් අරගෙන හැම සූත්‍රයක්ම එක තැනකදි සමගාමී වෙනවා. කියන කොහෙෙන් කොහොම මොනාකාරයම් පටන්ගත්තත් අන්තිමට කෙරවල කරන්නේ නිවනි. එකයි යම් තැනකද සමගාමී වෙනවා කියෙන සඳහන් කලින්. පිනතින අපේ ශාසනයේ එකම විසුද්ධි මාර්යයි තියන්නේ. මකද මේ විශුද්ධ මාර්ගය කෙලෙකෙන්නේ නිවන විසුද්ධියට පත්වනා කියල කියන්නේ. පත්වන එකම විසුද්ධි මාර්ගයයිතියෙන්. මෙ නිවනට යන් එක මාර්ගයයිතියෙන් කොයි සූත්‍රයෙන් කොයි දේශනාවෙන් කොහෙන් නාවත් ඒ නිවනට යන මඟ පෙන්න්නෙනවා. ඉද එක මාර්ගයයි කියල කියහම මෙතන මෙහෙම සඳහන් කරන්නේ එකම විසුද්ධි මාර්ගයයිතියන් එකම නිවනයි තියන්නේ. එ නිවනට හාත් පසින් එන්ඩ මාර්ග ගොඩක් තියෙනවා අපිගේ නිවන කියන්න එක ලක්ෂයක් කියලග. පියන්ුාධ පුරියයන මහසෑයවන්දීන්ට දෙ මහසෑර්ගාවට යන්න පාරවල්කී යක්තියනවාද එ වගේ නිවන කියන්නේ එක ලක්ෂයක්ඒ නිවනට යන්න්න පාරවල්තිය නම් මේ දහම ඇතුළි ඕන තර පෙදර සඳහන් කළේ මෙ හැම දේශනාවක්ම අනික් දේශනාවට ගලපන්්ඩ පුළහන් වෙෙන්ඩ තමයි භාගිතන් වහසේ දේශනා කර තින්. මජම නිකායගත දීගනිකායෙන් ගත්තත් අංගුත්තර නිකායෙන් ගත්ත. එ හැම දේශනාවක්ම මනාව ගැලපිෙනවා. හැව යම් කෙනෙක් ධර්මය ප්‍රගුණ කරනවන අන්න එක තමයි භාගිත වහස අනුමත කරන්නේ යම් කෙනෙක් මේ ත්‍රිපිටකය ඉගෙනගන්්ඩ බලාපුරොත්තු වෙනවනන්. ත්‍රිපිටකේ කියවන්න පටන්ගණ්ඩ කියන්නේෙ දීගනිකායිඉදලා සමාර්කෙනකට. මිමක්ෙන්ට පුලුහන්න්නේ දර්ග සූත්‍රණ හිට වඩ මේ පොිසූත්‍ර හර දහැක ඉගෙන ගන්නෙ හොඳයි කියෙලායි ඉ පුළුවන්. නමුත් දීගනිකායි පටන් අරගෙන සූත්‍රයක් දෙකක්තුනක් හරි ප්‍රගුණ කරගත්ත හම ර කුඩා සූත්‍ර කියවනකොට ගොඩක් තේරෙනවා. ඒ වගේ අවබෝධවෙඩෝන කරුණු අර දීර්ග සූත්‍රයෙන් කලින් ඉගෙන ගැයි තියෙන. හැබයි පහලඉදල පටන් අරගෙන උට යන්නේගත් අපි පැටලෙන. හෙලයිඳදලටන් අරගෙන පහලට අවුත් ක්‍රමාණුකූලූ ගලාගෙනයනවා. එන්සා භාගිතුන් හස අනුමත කරන්නේ ධර්මේගෙන ගන්නවනම් දිගෙනකයිෙන් පටන් ගන්න කියලා. එතන මෙතන සඳහන් කරනවා හැම දේශනාවක්ම අනික් දේශනාවලට ගලපපු අන්ට පුළුහං වෙන්ඩෝනි කියලා. ධර්ම ඥානයේ හොඳට තියෙනවන්නන් හොඳට විදර්ශනා කරලා තියෙනවන්නම් ධර්මඥානයේ තියෙන කෙනා අසංහීරං අසංකුප්පං කියනේ කාරණාව අවබ ක ත සඳහන් කරනවා ඇලෙන්නේ නැතු ගැටෙන්නේ නැතු මේ කාරණාව ඉතා වනාව අවබෝධ කරනවා ධර්මඥානය ප්‍රගුණ කරන කෙනා. තං විද්වා මනුබුරූහෙයි මකද මේකේ යන තං විද්වා මනුබරූහයි. පිනතින ඒ විද්වතා මෙසේ මනස වඩන්නේය කියන කාරණාවතුමයිම සඳහන්කරන්නේ. ඥානවන්තයා තමන්ගේ මනස මෙන්න මේ විදිහිට දියුණු කරනවා එහෙම නැත්තන් මෙසේ භාවනා කරනවා කියන එකයි මේ කියල තියෙන් ඥානවන්තයා තමන් වඩන භාවනාව මනාව ප්‍රගුණ කරනවා කොයි විදිහටද ඇලෙන්න්නේ නැතුව ගැටෙන්නේ නැතුව එති මේ ඇලීම් ගැටීම් කියන කාරණාව පිනැතිෙන දැන් අපි මෙතන වචන දෙකක් කතා කරන්නේ නමුත් මේ භාවනාව කියන මාතෘකාව ඇතුළේ යම් කෙනෙක් විදර්ශනා කරන්ට පටන් අරන් තියෙනවන්නන් යම් කෙනෙක් සමතය හෝ වඩන්ඩ පටන් අරන් තියෙනවනන් මේ ඇලීන් ගැටීම් වලට කොච්චර මූුණ දෙෙන්න්ඩ වෙනවාද කියන කාරණාව ඒ යෝගාවචරය තමයි දන්නේ මද භාවනාව දියුන් වෙනකොට සමහරලාට දැනෙන දේවා ඒ ැන දේවල් අතිශයින්ම අපේකට අලවගන්න දේවල්. සට පහළවිනාලෝකයන් දැනෙන සුවයේ කර්මාචාර්වරය කවදාවත් තමන්ගෙන් කර්මස්ථාන ලබාගන්න තමන්ග ශිෂ්්‍යයන්ට මේ භාවනාව ඉදිරියේදි මොකක්ද වෙන්න කියන කරණාව කියන්නේ නෑ. ඇයි කියන්න ඇත්ති කියන්න නැත්තේ ඊට පස්සේ භාවනාවට වාඩි වෙලා භාවනා කරනවන මේේ අ ඉදිරියේ මෙහෙම මෙහෙම වෙනව කියීවන එතකට පටන්ගන්න ඒක හිතන්ඩෙ දෙහිද මොකදද වෙන්න කියල කියන්නේ තමන් භාවනා කරලා ස්වාමීනි මට අද මෙන්න මෙහෙම දෙයක් වනාා මෙහම දෙයක් මම දැක්කා මේවාගේ සුවයක් මට දැනනාා මෙන මේවාගේ ආලෝකරැල්ලක් ම ඉදිරියට ආවා යාලෝකකදම්බේ සම්පූර්ණයෙන් මාව වහගත්තා එ මේවාගේ යෝගාව චෙරයගෙන් එන්න කතාවට අනුව තමයි මොහු දැන් කොතන දෙන්නේ කියනෙ ආචාර්යවරය තීරණය කරන්නේ. තීට පස්සේ එතන ඉඳලා තවටිකක් ඉස්සරහටයට අවාද හම්පිෙනවා. ඉනිසා මේක කරගෙන යනකොට මෙහෙම මෙහෙම වෙනවා කියල කලින් කීවොත් ඇස් දෙක පියාගෙන උත්සාහ කරන්නම ඒ යාලෝකරල්ල දිහ බලට. එතකොට තියෙන තන්හාාව ලෝභකම ඉතිවගේ අකමති දේවලත් වෙනවා. ගැටෙනව ඒ කරුණු තමයි පිනතිරීමේ සඳහන් කරන්න නමුත් මේ ඇලීම ගැටීම කියන කාරනාව විතරක් පමිතනින් සාකච්ඡා කරගෙන ගිය හම මේක යෝගාවචරයකුටනම් හොර තේරෙන මකද්දී කියන්න කියලා නමුත් මේවාගේ එක සූත්‍රයක මෙ සියලූම කාරණා එකතු කරෙන සාකච්චා කරන්නගේ ත අප්ටම සූත්‍රයක කියවර කරන්න බැලුව එකම සඳහන් කලිමික නිතර නිතරහනකොට වැටහෙනව කියලා අසං හීරං අසං ුප්පන් ඇලෙන්න නැතුව ගැටෙන්නේ නැතුව මේ කාරණාව යදෙනවා කියනෙක තමයි මේ කෙටියෙන් කියලා තියන්නේ කියන කාරණාව සඳහන් කරනවා අනිත්කාරණාව තමයි මේවාගේ ගැඹුරු සූත්‍ර අවබෝධ වෙන්ඩ අපි තව සූත්‍ර ඉගෙන ගැනතියෙන්ට නෑ එතකොටත් මේ කාරණාව වචනයතකොට හම්බ වෙලා තියෙනවන්නේ එකට අවබෝධයාව හම පහසුවේ ඒ නිසයි සඳහන් කළේ ජීවිතයක බණනන් අහන්ඩ මෝනි කියලා. බණ අහන් නැති ජීවිත හරි අසරණයි සංසාල. බන අහන් නැතිකොට අපිට වරදින තරම සීමාවක් නෑනෙ දේවදත් හාමුදුරන්ට ඔච්චර වැරදුනීයි දේවදත් හාමුදුරෝකෙන් අපිවාග පින් කරපු අයිද. මහාකල් පාසංක දෙකක් පාරමිතා පුරපු කෙනෙක් නෙදේවදත් හාමුදුරුව නමුත් අන්තිම ජීවිතයේ ේරුම්ගත්ත ෑනි භාගතතු වහසේ නසන්ඩ බැ කියන කරණාව අපි දන්නවා බනාහල අපි දන්නවා භාගිතුන් වහස නසන්ඩ සමත් කෙනෙක් දෙවියන් බුන් මරුන් සහිත ලෝකෙ කො කොහෙවත් නෑ කියලා ඉතින් දේවදත් හාමුදුරුව ගල්පෙරලන්ඩුත් සහ කළා දුනවායෝයදවා නාලාගිරි වගේ ඇත්තුවව්වා ඇයි භාගිතුන් වහසේ නසන්ඩ ඒේතුරු බාණ් ගරැස් කරගත අකුසල් කන්ද සිංගල් පෙරල්ලා ආනන් තරී කරමයක් කර ගත්තා සංගවේදය කරලා ඊටත් වඩා අලුකෝටේ කර්මය කර ගත්තා බණපු නැති පාඩුව මංගැන ඒ උදාහරණෙම අපිට ඇති බනය ඇහු නැත්තන් සංසාර කොච්චර වර්ධනවාද කියිල තේරෙන්ට දි වර්තමානය වුණත් අපි මේ රට ඇතුලි මූුණපාලතියන ප්‍රශ්න ගොඩක් තියෙනවානි නිමක් නැතු එතින් මේ රටේ මේක බෞද්ධ රටක් හැටියට ඒ වැඩි පිරිසක් දෙනා මනාව ධර්මශ්‍රවනය කරනවන්න හිතිේ ගොු දන්වන්නේ හොරක මේ ආදීනයෝ මොනවාද ප්‍රාණ ගහතය ආදීනෝ මොනවාද. බොරු කියනෙ එක ආදීනෝ මොනවාද. ඉතින් ඒ ආදීනව දැන දැනෑ ඒ දුකට වැටෙන්ට යම් කෙනෙ යම් ප්‍රමාණයක් කරි පාලනය වෙනුවනි. නිබාන බණහන් එතිකොටේ කොච්චන අසරණ වෙනවාද ල්ල. ඒ අය විතරක් නෙවෙයි? න අසරන අන්තිට ගල්ලගේ වැරදිවට අපිටත් වන්දිිවගන්න වෙනවා ඒකන මේ කාල වෙලා තියන් සමරලාට. එනිසා ධර්මය අහන් නැති සමාජයේ හරි අසරණයි ඉනිසා නිතර නිතර ධර්මශ්‍රවනය කරනකට මේ ගැඹුරු කරුණු පවා හරි පහස වේ. තං විද්වා මනු බ්‍රූහය කියල සඳහන් කරන්නේ ඒ ඥානවන්තයා මෙසේ මනස වඩන්නේය කියනෙ එකයි මේ සඳහන් කරලා තියෙන්ෙන්නේ. නැත්තන් මෙසේ භාවනා කරනවා කියන කාරණාවයි මේ කියන්නේ කියලා පැහැදිලි කරනවා ඊට පින්න දෙ අ ඊළඟ ගාථාවට යනවා අජ්ජේව කිච්චං ආතප්පන් අජ්ජේව කිච්චං ආතප්පන් අද කළ යුතු දේ අදම කරන්ඩ එත මොනවාද අද කළ යුතුදේ ආතපපං ආතාපි වීර්ය අදම කරන්්ඩ කියලා කියනවා කද මේ ආතාපි වීරය කිය කියන්නේ වීරය කරන්න කියලාපි ඕන තරන් කියනවා ආතාපි වීරය කියලෙනෙ කෙලෙස් තවන වීර්යේ අදදම පටන් ගණ්ඩ කියනවා හරි දීර්ගව සාකච්ඡා කරන්නතිය තැන් මොකද මේ තරන් කාලයක් මේ සංසාරය ඔබ මම සැඩිසරන්නේ කෙලෙස් නිසාන් අනමතක්ග සංයුත්තයේ හැටියට භාගිතුන් වහසේ දේශනා කළේ මේ ජීවිතයේ මගේ මව මරණයට පත්වන හම ඒ දරුවන්ගේ ඇස්සලට කඳුඩුවෙනවා එතකොට ඇය මේ නමින්ම අද අම්ම හඳු නමක් තියෙනවනේ ඇය මේ නමින්ම මේ සංසාරය මට හම්බු වෙලා තිෙන ඇයමයි මෙ නමින්මයි මේ නමින්ම ඇය මට හම්බ වෙලා ම මේ අම්ම වෙනුවෙන්ම මේ සංසාර කොච්චර අඩල තියෙනවද ඒ අඩපු කඳුලු එකතු කළත් සාගර ජලයට වඩා වැඩී කියල දේශනා කළා.ැන එක අම්ම කෙනෙක් වෙනවෙන් මේක පිනති අපිට ඇත්තරම තේරී නෙමන් කියන්නේ. සාගරයේ ජලය ගෙන හිතල බලඳට. රැල්ලක මොනතරං ජලකඳක් තියෙනවද ඇ මේ අත් දැවන්තසාගරයේ මොනතරන් ජලයක් තියනවද. එක අම්ෙක් වෙනුවෙන් අඩපු කඳලු ඔයිට වඩා වැඩීගලක හම් මේ තරම්ම කාලයක් මේ සංසාරය ඇයි අපිම යන්නේ කෙලෙස් නිසා. ම නිමා කරන්න දුන්නේ නැත්ත කෙලෙස්නේ කෙටියෙන් කතා කලොත් පන්සිල් ආරක්ෂා කරන්න බැරි පි තිෙන කෙස් නිසා. ඒ ප්‍රාණ ගාතයක් කරන්න මට තියෙනෙ ලේසිය යම් කෙනෙක් ඒ ක්ලේසයේ මැඩගත්තොත් විතරයි යොහුවතින් ප්‍රාණගතයක් වෙන්නේ නැත්ති. ඒ කෙරෙස් සහිතව වාසය කරන ගොට හ අනිවාරෙන් ප්‍රාණ ගහත කරනවා.ද මහල කකට ගිල සත්තු රණ්ිගි නැතුනට මදුරුවෙකු අටරි ගන්නවන්නේ ත මදුරුවෙකු බහවා දැකුණා දැනුනාා ලේසියක්ක් ඉපදුා මහුමර්ඩ ඕන කියලා දේශ සහිත ඉපදනෙක් ලේසිය ඉඩසිතමා පි ගහන්නේ ඒව මතන සඳහන් කරන්නේ ආතාපි වීරය කෙළ කැෙනෙ කෙලෙස් තවන වීරිය. ඒ වීරය අදම කරඩ ගො මෙිච්චර කල් මටයේ වීරිය කරන්න බැරිවුුණා. මේ සංසාරයමච්චරකල් ඒ වීරිය කරන්න බැරිවුුණා නමුත් අද කරන්් අවස්ථාවයි හම්බ වෙලාතිනවා මගාරින් ලෙපා අදම කරගන්න කෙල කියනවා. තේතුවමකදද කෝජ්ඥාමරනංසවී. කෞද දන්නන්නේ හෙට මැරයිද කියලා. ඒ නිසා කෙලෙස් තවන වීරිය අදපු කරන්න හෙට මැරයිද කියලා අපි දන්නේ.ඒ නිසා සඳහන් කරන්නේ කාටද කියඩු පුළු හෙට මැරෙන්නේ නෑ කියලා. ඒනිසා කිසි දෙයක් කල්දාන්ඩ පාතිනවා. එ කිසි දෙයක් කියල කියන්නේ ලෝකෝත්තර ජීවිතය සම්බන්ධී. අපි ඕන තරන් කල්ධානඕනනි අපේ තියන් අධ්ඥානකමය තරම ඇද ිල් ගන්ඩ යන්ඩ කියල හිතාකර න්නවා හැට පසලොස්සෝක ඇ හැන්ද ඇවි තීරණය කරනවා අහවල් වැඩි හිට කරන්නට තියෙනවා ඔන්නහ ලබන මාසිම ශිල් ගණන්ඩියයන්නො කියලා පෞද්දන්නේ ලබන දෙපූයනකම්ම හින්වාද කියලා අ ඒ වගේ අද බුදුන් ගොන්ඳින්ද යන්න එහට මවාතිනෝ. ඒවගේ අපි මේ පින්කං කොච්චර කල්දානවා අද බණහඩ වැැහිටමහනවා. හුද දන්නන්නේ හෙට ජීවත් ේද කියලා. අ නිසයි මෙතන සඳහන් කරන්නේ නහිනෝ සංඝරන්තේන මහාසේනයන මච්චනවා මහාසේනා ඉන්න මාරයත් එක්ක අපිට ගිවිසුමක් තියෙනවද පින්නතුන දැන් අද මෙතන ඉන්න ඔබට මට යම් ඔයස් සීමවක් තියෙනවා මේ වෙනකොට නමුත් අපි කාටවත් කතා කර ගහහි මගෞුදු හැත්තේ පහ ජීවත්තවා කියලා. ම අසුවක් ඉන්නවා කියලා ොද මාරයඇත්තෙ අපි ගිවිසුමක් අසං කරලනෑ මට හැත්ත පහක් මේ ලෝක ඉන්න දේඩෝනෑ. මට අවුරුදු අසුවක් මේ ලෝකේ ඉන්න දෙන්න්ඩෝන කියල ිවිසුවක් නයන. මාරයට ඕන තැන ජැපි ගන්න. අරගෙනපු ආවිුෂ්‍යයි කර්මය යුරේනවා. අපි මරණැත්තක්කේ ඇන්ඩනෝ. ජිවිසුමක් නෑ මිච්චර කල්ලින්නවා කියල. ඔය අතර හදිසේ වැටිල මැරෙනවා හදිස්සේ හැපිලා මැරෙනවා ඒවාගේද යුරුත් එෙනවාන. දේනිසා එකයි මේක නහිනෝ සංගරන්තේනය. මහාසේනයන මච්චුනා මහසෙනග ඉන්න මාරයත් එක ගිවිසුවක් අපිට කොහෙන්ද කියලා නවා.වෙන්ද හෙට කල්දාන්න බෑමොකවයි. හෙට මාරයවන් අර්යන්න පුළුවන්. අදම ආතාපි වීරය කරන්ඩ කෙලෙස්තවන වීරයට අදම යන්න කෙල කියන්නේ එකයි ඒවන් විහාරින් ආතාපින්. මෙන්න මේ ආකාරයට වාසය කරන්නාවූ ආතාපි වීරය සහිත පුද්ගලයා අහෝ රත්ත මතන් දිතන් කෙලසඳහකට රෑදවල් දෙකේම ආථපි වීරයම කරනවා. එකෙන් රෑදවල් දෙකේම කෙලෙස් තවන්න වීරයගන්නවා. යම්පුද්ගලයක් දිවාරාත්‍රී දෙකේම තමන්ගි චිත්ත සහන්තානගතව සංසාරි පුරා මරගෙනන. මේ ලේස ධරමයක් නැති කරඩ වීර්ය දරනවනන් තන්වේ බද්ධය කරත්තුූති සඳහන් කරනවා. ඔහු ඒකාන්තේම බද්දේක රත්ත කියන නම සහිතයි කියලා. ඔන්න දැන් සූත්‍රයේ වචනය තේරුමේනවා. ඔහු ඒකාන්තේම බද්දේක රත්ත කියන වචනය නම සහිතයි කිය කියන. බද්දය රත්ත කියල කෙනන ඇයි මේ. වහ වහා වහ වහා සංසාරයෙන් එතරවෙෙන්ඩ වීර්ය වඩනවා කිය නර්ථයේ එකයි ඔහු ඒ කාන්තිෙන් බද්ධේ කරත්ත කියන නම සහිතයි කද රෑ දවල් දෙකේම කෙලෙස් තවන්ඩ වීරය කරනවන් යම් කෙනෙක් බද්ධරත් කිය නමට ඔහු ගැලපෙනවා කියල කියනවා සන්තූ ආචික්කතය මුණේ ශාන්ත වූ භාග්‍යවත් මුනි රජතුමා විසින් ඒ ගැන ප්‍රකාශ කරලාතිනවා කද සන්තූ ආචික්කතය මුුණ අපි සඳහන්කරපේ පුද්ගලයා කෙලෙස් තවන වීරයට ප්‍රවිශ්ට වෙලාඉන්නේ. අන්න ඒක නිසා එවන් භික්‍ෂුවක් එවන් පුද්ගලේ බද්ධය කරත්ත කියන නමට සුදුසුයි කර කවුද දේශනා කරලා තියන්නේ ශාන්ත වූ භාග්‍යවත් මොනි රජතුමා විසින්ම ප්‍රකාශ කලාගල කියන්නේ ගැ භාගිතන් වහන්සේම දේශනා කළා පොහු තමයි හොඳම භික්‍ෂුව බද්ධේ කරත්ත කියන්නේ කයි පින්නට. භික්‍ෂුවක් යම්සේ ක්‍රියත්මක විය යුතුද භික්‍ෂුවගේ ඒකායන පරමාර්ථය මකක්ද මහන වෙන්නේ මොකටද ගිහිගෙදර ඉඳලා හොයනවට වඩා ඉක්මනට නිවනට් ලගෙන්ට ගිහිගෙදර දි බාදා වැඩීන්නේ ගිහිගදර අපිට කරන්න වැඩ ගොඩත් තියෙනවා එනිසා උපමා කලය මොනරෙක් වගේ කියලා මොනරගේ ගමන බොහම හෙමින් භික්ෂුවක් උපමා කලි හන්සයායට හන්සේට ගොඩි යන්ඩත් පුළුවන් වතුරෙන් ඇන්ඩත් පුළුවන් හන්සේට දෙකම කරන්න පුළුවන් දහසියටට ඉගිල් එඩත් තුළුව තදර ඩ ඇන්ඩත් පුළුවන් න්සට කොයි අතිනචචයන්න පුළුවන් ත පැවිදිවෙච්ච භික්‍ෂුවට දැඩි වගකීම් ගොඩක් නෑ වග කියට තැනක් නෑ වග කියන්න කෙනෙක් නෑ තවන් හුද කලාව ස්වාදී කෙනෙක් තමන්ගේ ගමන යන්ඩයි උත්සහ කරන්න තිබ අපට ගෙදර එහෙම බෑ ගොඩ අම්ම තාත වෙනුවෙන් බලන්ඩෝන පැවිදධන්ටත්ති අවසරී භාගිතුන් හස දුන්න අපිට වැඩින්න දරුව ගැන ලඩෝන ස්වාමයා ගැන බලන්ඩෝන බිරිඳ ගැන ලඩෝන දරු ගැන බලන්ඩෝන සාමාජයේය යුතුකං ගැන බලන්ඩෝන සමතියට සමාගමට යන්්ඩෝනේ රස්සාාවට යන්ඩෝන මේ විදිහයට කතා කරන්නගේ හම නිමක් නැති වැඩ ගොඩක්න. ඉතින් ඔය ඔය වැඩ ගොඩ අස්සෙන බණක් අහන්ඩ හරි කාලයක්ක යොමු කරගන්න. න ඉති අපි දැනගන්ඩෝන මට වැඩ වැඩී කියලා ඉඳල හරිියන්න නෑ මගේ අවශ්‍ය ප්‍රමාණයට යමක් කරගන්න සසර එතරවෙන තැන්ටයිමයි යන්දෝන කියලා අතීතේත් ඕන තරම් වැඩපලති විචායනි සංසාරෙන් එතරුණේ ගිහ අදට වඩා වැඩ තිබ්බයි කාලි අද වැඩ අඩුයි කියල ඇ එ තම කියන්නවෙන්න දරුවම හිටියත් විශාකා මහ පාසිකාවටත් දරුව විසක්නි සමහට අපිටද දරුව දෙන්නෙ කදාගරන අප මේ කියන්නේ මේ ළමයිගෙන් තියනෙන කරදරීකිල්ල හැබ එදත්තිබුණන පෑ විසි හතරයි අදත්තියෙන්නේ පෑවිසි හතරයි. නැතුමේ අතීතය දවසකට පැෑවැඩීන් තිබෙරයනි තමන්ගේ කාලය කළමනා කරණය කරන්නට ඕනෑ. නිකං හිතන්නක පෑයාටක් නිදඇව් වර්තමානන් දුරකථනය ළඟ පෑ හතරක් අතකළු. රූපාහනිගාවත් පෑදක තුනක් ගත වුණු මට වැඩ කරන්න තියෙන කාලෙ කොච්චරහක ගහිල්ලද කියලා. ඇතරම වෙන්නෙත් ඒකෙන. පිස පැෑදක්ද හමර රප හනි ලඟන්න පෑටක් විතර හුඟක් කෙනෙක් නිියයනවා විතර පෑදහයයි ඔ අතර දුරකතනය තින්වා පෑ දෙකක් වුණ ඉර පෑදහත් වනක් විතර සමහල්ලට පරිගනයෙක් ලඟට ගේල පරිගන්ක ක්‍රීඩාව ච්චේ දෙනවා පෑ විසි අතරෙන් මච්චර කාලය ගියම් මංකු බොනවාද මගේ ජීත ප්‍රෝජනිටිකන් අපි හෙන අපි කාරය බහුලයි කියලා කෙ වැඩි කිය එක තමයි කියටවෙන්නේ එන බිවිධ විදිහට මේ කාරණාව පහැදිල් කරන්න පුළහන් හෙදර භාගිතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ භික්‍ෂුව බොහම වටිනවා බොහොම උතුම් මෙන ගාථරථනයන් හතර විස්තර කරලා මහාකච්ඡායනයන් වහන්සේ දේශනා කරනවා ඉමස්සකෝ අහං ආවසු බගවතා සංකිත්තේනය උද්දේශස්ස උත්තිට්ටත්ස. ඇවැත් මාවිසින් භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් උදෙසන ලද ඒ උද්දේශයාගේ ඒ පිිතුන. බිස්තර වශයෙන් අර්ථ නොබෙදෙන ලද භාගතු වස කටියෙන් උදෙසන ලද උද්දේශය කියරකිීවේ දේශනාව පටන්ගන්නකොට සඳහන් කලා භාගිතුන් වහන්සේ සමිද්ධි භික්‍ෂුව අහපු ප්‍රශ්නයට උත්තරය කෙඩි ගාතා හතරක් දේශනා කරන ගිට කියලා. විස්තර බෙදල දැක්වේ නෑ. එකයි මේ මහකච්ඡායන් වහසේ කියන්නේ භාගිතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අර්ථ නොබෙදන ලද උද්දේශයාගේ අර්ථය මෙසේ දැනගන්නීම කිය ගාතා හතර විස්තර කරල කියෙන මට මේ ගාථ අහතර තේරෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා මහකච්ඡායණයන් වහස සඳහන් කරවා. රන තමයිප මේසිහිපත් කරමින් හිටිය එකන පින්නතුන මහාකච්ඡායනයන් වහස ප්‍රකාශ කරනවා ඇවැත්නී භාගිතුන් වහස පැහදිලි කරපු දේ මට වැටහෙන විදිහට ම මෙහෙම ඔබලාට පැහදිලි කරලා දෙනවා සඳහන් කරනවා නැවත ගිහිල්ල භාගිතුන් වහන්සේගෙන් මේක හඩ හැබේ මම දේශනා කරපු විදිහ නෙමයි භාගිතුන් වහස වෙන විදිහ කට නම් මේ අපහු ඔබලාට කියල දෙන්නේ මං කියපු දේත් හරන්ට භාගිතුන් වහසගේපදේ ාරගඩි කෙල කියන්නේ. එතරම නිහතමාන ඉති අද දේශනාවට තියෙන කාලයත් නිමාවෙල්ල තියෙන නිසා මහා කච්ඡාන බද්ධය කරත්ත සූත්‍ර දේශනා වැඇසුරෙන් සිදුකරන තුන් එනි ධර්ම දේශනාව අපි මේ විදිහිට නිමක් කරමු මෙ සූත්‍රයේ ඉතුරු කොටස අපි හතර විනි දේශනාවිදි සාකච්ා කරන්නේ ඉඩතියාගෙන සැදහැවත් ඉන්නතුනි ලොවතුරා භාගිතුන් වහසේ දේශනා කොට වදාළ මේ ගහම්බීර වූ සූත්‍ර දේශනාවේ තුන්වෙනි ධර්ම කොට්ටාසේ පැහැදිලි කරන්න. දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ ශ්‍රී පියරතන පාර බන්්ඩාරගම ලිපිනෙහි පදිංචි කොතලාවල ලියනගේ කොතලාවල ලියනගේ සජාලක්මාලී මෙනවිය විසිෙන් ඒ වගේම පවුලේ සියරු දෙනාගේම සංසාරගත පෙර අකුසල් දුරුවී, සද්ධර්මය අවබෝධ කරගෙන සුක සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්මදේශනාවෙන් ලබාගන්න අහුක්කුසලය හේතුවේවා කියලා ලක්මාලි මනෙවී ප්‍රාර්ථනා කරලා තියෙනවා. එට අමතරව උතු අරමුණු කීපයක් සසිහිපත් කරනවා සුජීවත්ව සිටින තම ආදරණීය අම්මාවන බීකුසුමාවතී ආදරණීය පියාණන් වන කේ එල් තිලකරත්න යන දෙපලට තුනුරුවන්ගේ ආශිරවාදයෙන් නිිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාකරගණ්ඩ දීර්ඝාවශ ප්‍රාර්ථනා කරඩ මෙ රැස්කරගත්ත උදාාර්ථර වූ කුසල ධර්මය හේතුවේවා කෙළ පාර්ථනා කරනවා සනුජ ඉමෙත් සනුජ ඉමෙත් අතපත්තු සහ සවීන් රශ්මිත් අතපත්තු යන පුතුන් දෙදෙනට නිදුක් නිරෝගිභාවේ දීර්ඝාවිෂ ලැබේවා කේල් චන්දිිමා පෙරේරා කේ එල් උදිිතාපියුමාලී සහෝදරියන්ටද. ඉන්දික කුමාර අතපත්තු මාලික විත්්තච්චි යන සහෝදරයින්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. නෙදන ප්‍රාප්තිීර පත්වන දෙමවු්පියන්ගේ නමින් මියගිය කේල් ආරුන් පෙරේරා සීයා පුල්ල පෙරුමගේ එලි සහාමී ආ්චියම්මා බී අලිස් පෙරේරා සීයා, ෆ්‍රයිගම් ලොකුමා යිගම් ලොකුමාන්නගේ ශ්‍රයිගම ලොකුමාන්නගේ පොඩි නෝනා ආචයම්මාත් යසවතී ගම ආරච්චි නැන්දා ඇතුළු අපේ නමින් පින් බලාපොරොත්තුවන සියලුම සංසාර්ගත ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කිරීම දෙවගේම මෙපින්කමට සහභාගි වූ දැක බලා ධර්මශ්‍රවනය කරලා සතුටු වූ සියලු දෙනාටම නිදුක් නිරෝගි භාවව චිරජීවනය ලැබේවා එ සියලු දෙනාගේම නමින් මියගිය පින් බලාපපුරොත්තු වන අනිකුත් සියලු දෙනාටම මේ පින් අනුමෝදංවීවා දේශකයණන් වහන්සේටත් ස්වාමින් වහන්සේගේ දෙමවපියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන අතර අපොත් වී වදාළ බෞද්ධය මාධජාලයේ නිර්මාත්‍රු දරනාගම කුසර දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේපින් අනුමෝදන් කරනා අතර ප්‍රවිද හමුදාවී මියගිය සියලම රණ විරුවන්ටත් මේ පින් අනුමෝදං වේවා ෆරෝගාතුරෝ සිටින සියලු රණවිරුවන්ට ඉක්මං සුවය නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාවේවා ඒ සියල දෙනාටමත් පින් අනුමෝදං කළ හැම කෙනෙකුටමත් ආශිරුවාද කළ සියලු දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධීෙන් අමා මහනිවනිින් සැනසෙන්ඩ මේ මහා කුසල කර්මය හේතුවේවා කියලා සජාලක් මාලි මෙනවිය විසින් ප්‍රාර්ථනා කරල තියනවා ඒ මෙනවටත් අපි විසින් රැස්කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමහොදැන්වේවා නෙදුක් නිරෝගිභාවේ චිරජීවනය සැලසේවා මෙලව කරන යහපත් කටීුතු සියල්ලක් සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ප්‍රාර්ථනයබෝ දීෙන් අමාමහන් නිවනින් සැනසෙන්ඩ බාගි වාසනාව ඇයටත් උදවේවාකිිනාශිරවාද කරන. ආකා සට්හාාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්කන්තුළෝකසාසනං දේවූ වස්සතුකාලේනෑ සස්්‍ය සම්පත්ති හේතුච පිතෝ බවතුළු කෝචරාජා භවතු දම්මිකු සාතුසාතුසාතුෝ දේශනාව පවත්වා වදාළ පෙන්වත්ස්වාමිණහන්සේ පූජනීය කෝරලයාකම සරණතිස්ස පින්වත්ස්වාමිණහන්සේට මිදුක් මීරෝගේ සුව සම්පත්්‍යයම සැලසේවා සාතෝසාතුෝසාතුෝ එවතුම් ප්‍රාර්ථනාවත් සමකින් බෞද්්‍ය හාරූපවාහිනිය මේ පැයිදී ඔබ විත සනිවේතනය කරන තුනු දායකත්වසා ධර්ම දේශනාව හව මෙිලෙස නිමවට පත් කරනවා සඳහම් ඇසූ ඔබ හැම දෙනාටමත් උතුම් තෙරුවන් සරණයි